ഹായ്, ഐം ടാഷ്യ. കൃഷ്ണൻ ദേവിയാൻ എമ നെത്തം ആദരസ ദയാവേ ദേവിന്ദു. കൃഷ്ണൻ ദേവിയാൻ ഞാനു ഹിന്ദു ആഗമേ പ്രധാന ദേവിവരുൻഗേൻ കെനികുവന വിഷ്ണു ദേവിന്ദുൻഗേ അടവന അവതാരരസ സലകേന ഹിന്ദു ആഗമേ വടാന്ന ഗൗരവനീയ ദേവിവരുൻഗേൻ കെനി. കൃഷ്ണ ബഹുവിട നിരൂപണയ കരനു ലബന്നേ ഓഗേ ഒടുന്നേ मोनर पिहाटवाक सहित तारुण आकर्षणीय बटनला वादेकेय को लिसाय कृष्ण निलपह निरूपणय कर एत्ते आसे विशालत्य सा सागरे गबुरमे विश्व सा दिव्यमे अनंत संकेतवत किरीम संदहाय कृष्ण देविंदु देवीमे पेंवता लेस राधा समग ओगे संबंधतावे आदर सा शक्तियन उपरिम बव पेन्नुम कराय अद कृष्ण देविंदु ලොවපුරා නමස්කාර කරනු ලබන අතර හින්දු සම්ප්‍රදාය තුල භක්තිමත් සහ පිවිතුරු ආදරයේ සංකේතයක් ලෙස සලකයි. තවත් සමහරු ඔව ආදරයේ උත්තරීතර දෙවියෝ ලෙස සලකන අතර තවත් සමහරු දිව්‍ය වීරයෙකු ලෙස සලකයි. ඉතින් අපි දැන් බලමු ක්‍රිෂ්ණ දෙවියන්ගේ ආකර්ෂණය අපිට අපේ ජීවිතයට සුන්දර ආදරය ආකර්ෂණය කරගන්න කොහොමද කියලා. ඒ සඳහා ක්‍රිෂ්ණ දෙවිඳුන් අපිට නිතරම මතක් කරලා දෙනවා දෙදින අතර හොඳ ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න නම් වෙනස් වීම තෝරා ගන්න කියලා. ඒ කියන්නේ දෙදෙනාගේ ඒකාකාරී බව නැති කරගෙන විචිත්‍රවත් අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න ඒවට කාලෙන් කාලයට හැඩ ගැහෙන්න. එවිට ඔයාට ආදරේ පවතින ඒකාකාරී බව නැති වෙලා යනවා. ඒ වගේම ක්‍රිෂ්ණ දෙවිඳුන් කියන තවත් වැදගත් දෙයක් තමයි ස්තුතිවන්ත වීම. ජීවිතේ දෙදෙනා අතර සිදුවන විශේෂිත වූ සෑම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. එමකින් ඔයාට මානසික සුවය වගේම වැරදි නිවැරදි කර ගැනීමට පහසු වෙයි. අපි දැන් බලමු ඔයාට අහිමි වුණ ආදරය, හැරගිය ආදරය හෝ දැන් පවතින ආදරය වැඩ කර ගැනීම සහ නැවත ලබා ගැනීමට ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ ආකර්ෂණය ලබා ගන්නේ කොහොමද කියලා. ක්‍රිෂ්ණ භගවන් ගීතාවට අනුව නිරන්තරයෙන්ම ක්‍රිෂ්ණ දෙවිඳුන් ගැන මෙනෙහි කරන කෙනෙකුට ඔහුට හෝ ඇයව දුක්ඛිත තත්ත්වෙන් ඉක්මනින්ම ගලවා ගන්නා බව සඳහන් වෙනවා. ඉතින් ඔයත් මෙම වචන 16ක් ඇති මේ ක්‍රිෂ්ණ මහා මන්ත්‍රය ගායනා කර ඔයා අවංකව ක්‍රිෂ්ණ දෙවිඳුන් කැඳවා ඔයාගේ ප්‍රාර්ථනාව ධනාත්මකව දෙවිඳුන්ට කිව්වොත් ඔයාට අනිවාර්යෙන්ම දෙවිඳුන්ගේ ආකර්ෂණය ලැබෙනු ඇත. ඉතින් ඔයා දැන් ඔයාට ඇහෙන මෙම බයිබල සංඛ්‍යාතයත් සමග දැන් තිරේ දිස්සෙන ක්‍රිෂ්ණ මන්ත්‍රය 21 වතාවක් ශබ්ද නගා හෝ හිතින් හෝ ඔයාට කැමති පහසුම විදියකට කියවන්න. ඉන්පසුව සතුටු හැඟීමෙන් ඔයාගේ ආදර ප්‍රාර්ථනාව ක්‍රිෂ්ණ දෙවිඳුන්ට කරන්න. ඉන්පසු හොඳින් ස්තුතිවන්ත වෙන්න. ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔයාගේ සියලුම ආදර ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙනතුරු ආදරයෙන් ඉන්න. දැන් අපි මන්ත්‍රය කියවමු.